සංගීතය බලන අපි මේ වෙනකොට දන්නවා කලන ගෙනාපු මැරය ගැන විස්තරේ කලන හැමදාමත් මහීට වෛර කළා එහෙම වෛර කරන ලොකුම හේතුව උනේ වෙන මොකොත් නැවෙයි ආච්චිලා කාලින්දලා තිබුණු වෛරය කලන තොලෝඩින් තියාගෙන ගිය නිසා කියන්න අපි දැනුවත් මොකද කලන ආච්චි ගොඩක් ආදරය කළා සමහර විට කලන 100ට වඩා ආච්චිට ලං වුණා ඒකට හේතුවක් තිබුණා ඒ හේතුව වෙන මොකොත් නැවෙයි කලන විශ්වාස කළා ඒ විශ්වාස කළේ එක දෙයක් ඒ තමයි ආච්චි සතුව තියෙන දේපර තමන්ට හරව ගන්න ඇහැකි වෙයි කියලා ඔය කලන උනත් පස්සේ තේරුම් ගත්තේ ගොඩක් දේපල තියෙන සිය නමට කියලා. හැබැයි එතකොටත් ඉතින් කලන පරක්කු වැඩි. සිය වැඩිපුරම ආදරේ අසේනිට. මොකද අසේනි ලොක් කාලයක් සිය කියන දේත් එක්ක සියගේ උපදෙස් එක්ක ජීවත් වුණ කෙනෙක්. ඒක තමයි සිද්ධිය. ඉතින් දැන් කලන මහිලත් ගෙන්නගෙන තාත්තට කියලා සල්ලි වියදම් කරලා ගමේ ගහපු ලොකුම ෂෝ එක ගැහුවා. හැබැයි ඉතින් කොහෙන්දෝ පාත් වෙච්ච වැස්සක් නිසා කලනගේ ෂෝ එක විතරක් නෙවෙයි කල්පනගේ ජීවිතයට පවා උනේ ලොකු වරද්දක්. හැබැයි මේ හැමදේම සිද්ධ උනේ හුදෙක් කල්පනගේ වැරදි නිසාම තමයි. දලුගම ඒ විදිහට පලිගත්තේ. දැන් ඉතින් කලන උත්සාහ කරනවා වෙනද වගේම කල්පන්ට අනතුර වුණාට පස්සේ මහීව අල්ලගන්න. කලන ලේසියෙන්ම හැමදාම කරන්නෙත් අන්නේ ටිකම තමයි. අපි දන්නවා ඉතින් දැන් කලන රන් අපු මැරය මහිලට කරදරයක් කරයිද. අන්නේ කුතුහලය තියෙනවා හැමෝටම. හැබැයි මේ මැරයට මහිලට කරදර කරන්න බැහැ. මොකද අපි දැක්ක එතන මහිගේ සහෝදරවන් යාළුවෝ සෙට් එක හිටියා. ඒ විතරක් නෙවෙයි ඔතනට අතුල පවා එනවා. ඇවිත්තර මැරයට ගහලා දුවන්න පාර මදි කරයි කියන එක නම් අපිට විශ්වාසයෙන් හිතන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ කල්පනත් තුවාල වෙලා ඉන්න නිසා විශ්වාසයි. මෙතනදි නම් මැරයා අතින් මහිට නම් අනතුරක් වෙන්නේ නැති වෙයි. නමුත් කලන මෙතනදිත් ලැජ්ජ වුණත්. නැවත නැවත වලි ගොඩක් දාගෙන කලන උත්සාහ කරයි. මහීලව පරද්දන්න. හැබැයි ගෙදර ගියාට පස්සෙත් මේ ගැන දැනගන්න අසේල පවා කලනට බැනවදි. ප්‍රශ්න කරදර ගොඩක් තියෙන වෙලාවේ මහීල එක පැටලවුණ එක ගොඩක් වැරදි කියලා. හැබැයි ඉතින් කලන නම් මට්ටු වෙන්න ලැජ්ජ වෙන කෙනෙක් නෙවෙයිනේ. මහී ගැන වෛරයෙන් හිතන ගමන් තව තව බාධා ගොඩක් දාන්න උත්සාහ කරයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මහීට කරදරයක් නොවෙන්න කියලා පතන අය වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම කලන ගැන දැන් අවංක අදහස කමෙන්ට් එකක් විදියට අපිට කියන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් උපකල්පනය කරලා දැනගන්න ටෙලි කවලම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන් යන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.